Hello everyone, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඉතින් මේ දවස්වල නම් ජපානයේ පුරාම සකුරා මල් වලින් පිරීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේ ලස්සනව ලස්සන සකුරා මල් බලන්න යමුද මාත් එක්ක. එහෙනම් ඉතින් තවත් කතා මොකටද? යමු අපි අද වීඩියෝ එකට. යන්න කලින් මතක් කරනවා තමත් ඔබව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම ගිහිල්ලා subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඉතින් ඔයාට පුළුවන් මේ වගේ ලස්සන ලස්සන වීඩියෝ දාපු ගමන්ම ඉක්මනින්ම බලන්න. සකුරා මල් පාට වර්ග කීපයකින්ම තියෙනවා. මේ තියෙන සුදු පාට සකුරා මල් වර්ගයක්. ඒ වගේම අපි කලින් දැක්කේ සුදු පාටයි ලා රෝස පාටයි මික්ස් වෙච්ච සකුරා මල් වර්ගයක්. ඒ වගේම තද රෝස පාට සකුරා මල්, ඒ වගේම ටිකක් ලා රෝස පාට සකුරා මල්, ඒ වගේ සකුරා වර්ග ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ පාක්කේ නම් ගොඩක් දකින්න ලැබුණේ සුදු පාටත් ලා රෝස පාටත් වර්ගයෙන් තියෙන සකුරා මල් තමයි. ඉතින් සකුරා වලට අයිති නැති මෙන්න මේ ගහ බලන්නකෝ. මේකත් සකුරා මල් පිපෙන කාලයට කලින් මං හිතන්නේ මල් පිපෙන්නේ. හැබැයි සකුරා මල් වලට වඩා කාලයක් මේ ගහේ මල් තියෙනවා. මේකත් හරිම ලස්සන මල් ගහක්. අද මම සකුරා මල් බලන්න ගියේ අපේ ගෙවල් ළඟම තියෙන පාක් එකට. ඉතින් මේ පාක් එකේ සකුරා මල් විතරක් නෙවෙයි, තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම තව ලස්සන මල් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලුවොත් ඒ ලස්සන තැන් වගේම ලස්සන මල් වර්ග ඔයාලට බලා ගන්න පුළුවන්. උදේම ගෙදරින් ආපු නිසා මට උදේට කෑම කාලා එන්න නම් බැරි වුණා. ඉතින් මම දැන් තමයි කන්න හදන්නේ. හැමදාම අපි ගෙයක් ඇතුළට කොටු වෙලා පුටුවක් උඩ වාඩි වෙලා මේසයක් උඩ තියාගෙන කෑම කනවට වැඩිය මේ වගේ එළි මහනකට වෙලා ලස්සන විඳින ගමන් මොනවා හරි කන්න තිබුණත් නැතත් ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට මාඩ සනීපයි. කෑවේ නැතත් හිතයි බඩයි දෙකම පිරුණා වගේ තමයි මට නම් දැනුනේ.
කාලා ටික වෙලාවක් මම වාඩි වෙලා ඉද්දී මං දැක්කා මිනිස්සු ගොඩක් එක තැනකට පිරෙනවා. ඒ හැමෝම වට වෙලා hina වෙනවා. ඒ වගේම තවත් එක්කෙනෙක් මොන මොනා හරි මයික් එකක් අරගෙන කියනවා. ඉතින් මමත් කියා මොකද්ද කියලා බලන්න මං ලංකාවේ නම් මේ වගේ දේවල් ඕනේ තරම් දැකලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට තමයි ජපානයේ මේ වගේ දෙයක් දැක්කේ. යමුකෝ මොකද්ද කියලා බලන්න අපි. ちょっとそんな早いですけどね。誰か出てきて。ちょっと、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 
話しましょう。終了です。話しませんか、ね、よし、ではお客様、ここ全然お客様ある。そして結構これを組み合わせましょう。竹のある出しちゃって寝てないよ。気合いしたよ。緊張してくれよ。気をせず、はい、いつも通り行けば大丈夫だから。はい、OK、はい、早くはい、okay、ありがとうございます。大丈夫ね、いけそうだね、いけますね、いけますね。බලන් ගියපුවම මේ වගේ දේවල් හැම රටකම තියෙනවා. වෙනස් වෙවි, අලුත් වෙවි. අනිත් අය කොහොමද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මම නම් ඒ අහිංසක සත්තුත් එක්ක ඒ කෙරෙන ගනුදෙනුවට කොහෙත්ම පොඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි. හරි, එහෙනම් අපි ආයෙත් එමු වීඩියෝ එකට. මේ තියෙන්නේ කහපාට මල් වර්ගයක්. සකුරා මල් වගේම ජපානයේ පුරාම මෙන්න මේ කහපාට මල් පිපිලා තියෙනවා. මේ මලුත් හරිම ලස්සනයි. සකුරා ගස් එක්ක මේ මල් පිපිලා තියෙද්දී ඒ ලස්සන තවත් වැඩි. මේ තියන්නේ ඒ විදිහට පේන්න ගත්තු පුංචි වීඩියෝ ක්ලිප් එකක්. ඊත කාලේ ඉවර වෙනවත් එක්කම මල් පිපෙන කාලේ පටන් ගන්නවා. ඉතින් එක එක ජාතියේ මල් පිපෙනවා. මේ තියෙන්නේ තේ වගේ ලස්සනට පිපෙන මල් ගස් වර්ගයක්. මේවා ඇත්තට පේන්නේ හරියට රෝස මල් වගේ. මේ විදිහට තමයි ළඟට අපිට පේන්නේ. මේ තියෙන්නේ ටියුලිප් මල්. මේ මලුත් පාට වර්ග ගොඩකින් පිපෙනවා. මෙතන තියෙන නම් රතු කහ වගේ විතරයි. හැබැයි මම දැක්ක සුදු පාට, සුදු කහ වගේ මික්ස් වෙච්ච ඒ වගේ ලස්සන පාටවල් වලින් ටියුලිප් මල් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ සකුරා මල් වර්ගයක්. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා විදිහට රෝස පාට, සුදු පාට ඒ වගේ පාට වලින් තියෙනවනේ. තද රෝස පාට මල් වර්ගයකුත් තියෙනවා. ඒකත් වීඩියෝ එක අවසාන වෙනකන් හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සකුරා මල් පිපිලා වැඩි කාලයක් ගස්වල තියෙන්නේ නැහැ. මාර්තු අග අප්‍රේල් මුල වගේ තමයි මේ සකුරා මල් පිපෙන්න පටන් ගන්නෙ. ඒ අතරෙදිත්
වැස්සක් වැහපු ගමන් මල්වල පෙති හැලිලා මල් වැටෙන්න ගන්නවා. ඒ වගේම තමයි මේ මල් පිපෙන කාලයේදී හනාමි කියලා මල් නැරඹීමේ සාදයනේ ජපන් ජාතිකයෝ සාදත් පවත්වනවා. මේ සකුරා මල් පිපෙන කාලෙට ජපන් ජාතිකයෝ ගොඩක් ආදරෙන් ඒ සකුරා ගස් රැකබලා ගන්නවලු. ඉතින් එයාලා ඒ තුලින් හිතනවලු මල් පිපීමත් එක්කම ඒගොල්ලොන්ගේ ජීවිතවල සෞභාග්‍ය උදාරත්වය සංකේතවත් කරනවා කියලා. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ තද රෝස පාට සකුරා මල්. මේ තද රෝස පාට සකුරා මල ගොඩාක් ලස්සනයි සාපේක්ෂව අනිත් සකුරා මල් වලට වඩා. එහෙනම් ඉතින් යන්න කාලේ ඇවිල්ලා. මාත් එක්ක වීඩියෝ එක අවසාන වෙනකම්ම හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔයාට සුභම සුබ දවසක්. Ooh, 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 ooh.